ආපු යෝගට් ජාති තමයි තියෙන්නේ. ඉතින් අපි මේකෙන් ස්ට්‍රෝබෙරි වශම කරන දෙයක් ඩුබයි වල ඉන්න කෙනෙක් නම් දන්නවා. හලෝ චීස් ආයි වනා. ඒ කියන්නේ ඉස්ලාමික් French fries, I think French fries kilo golanta kiyanne dirham and camo warga Chinese camo warga Italian camo warga me I think api paang ehekut gatta me wage electric badu washing machine then me watch ekak thorena ida me wage shaving karna machine warga 799 tat tiyenawa ekenne goda wage apita godak pahasena vidiyata thawat ekkenek innawa bags walata dala dena ඉතින් අපි අද මේ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව කාලෙකට පස්සේ හම්බ වෙන්න ආවේ. ඉතින් අපි ගොඩාක් කාර්යබහුල වෙච්ච නිසා තමයි අපිට වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැත්තේ. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ ඩුබායි වල තියෙන JVC කියන පැත්ත. ඉතින් JVC කියලා කියන්නේ ජුමේරා විලේජ් සර්කල් කියන එක. ඉතින් අපි මේ හවස් වරුවේ කොහෙටද යන්න කියලා ඔයගොල්ලෝ දන්නවද? ඉතින් අපි දැන් යනවා shopping. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කරන කැම්බින් බොඩ් ටිකක් ගන්න තමයි මේ යන්නේ. ඉතින් අපි හිතුවා මේකත් vlog එකක් විදිහට ඔයගොල්ලන්ට අරන් යන්න. මොකද යම්කිසි කෙනෙක්ට ඩුබායි වල වියදම කොහොමද, කැම බීම වල මිල ගණන් කොහොමද, මාසයකට කපල් එකක් කාලා බීලා ඉන්න කොච්චරක් නම් වියදමක් යනවද, මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවනේ එන්න කලින්. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් යන ගම මේ පේන දේවල් තමයි අපි ඔයගොල්ලන්ට මේ පෙන්නගෙන යන්නේ. ඉතින් හවස් වරුවට ගොඩක් ලස්සනයි අපේ ඉන්න ඒරියා එක. අපි ඉන්න ඒරියා එක අපි විඳින ගමන් එන්නේ. අපි වීඩියෝ කරලා අනිත් එක ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒක බලලා නැත්නම් අද බලන කෙනෙක් නම් අපේ වීඩියෝස් එක ගිහලා ඒවත් බලන්න පුළුවන් කියලා. ඉතින් පින ජුමේරා විලේජ් වල ඉතින් ගොඩක් ලස්සන තැනක් මේක. හැමතැනම ලස්සන ලස්සන අපාර්ට්මන්ට්ස්, විලාස්, ගස් කොළන්, පාක්ස්, ඔන්න ඒ වගේ මිනිස්සුන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම අපි දැතුව සම්පූර්ණයෙන්ම තියනවා. ඉතින් මිනිස්සුන්ට සැපද නිදහසේ ජීවත් වෙන පුළුවන් විදියට ඉතින් සුපර්මාකට් හැමදේම තියනවා. ඉතින් අපි ටික රැඳි සිටින්න අපි ඔයගොන්ට පෙන්නන්නම් ගෙස්ට් හයිපර් මාකට් එකේ. අද අපි මොනවද මොකද කලින් තිබුණු තරම් නම් රස්නේ නෑ. දැන් රස්නේ අඩු වෙගෙන යන්නේ. මේ මාසේ අන්තිමේ වෙද්දි රස්නේ නැතිම වෙලා ආවේ. ඉතින් ඊට පස්සේ ඉතින් මෙහි සීසන් ඒ කියන්නේ ජොබ්ස් මේ ජොබ්ස් ඔප්චුනිටීස් ඕපන් වෙනවා. ඒ වගේම එතකොට සුද්දොමේට එනවා, හොටෙල් වලට හොටෙල් ඉතින් ෆුල් වෙනවා. ඉතින් බිසි වෙනවා ඩුබායි ඊට පස්සේ. මොකද රස්නේ ඉවරයිනේ, ස්කූල් පටන් අරගෙන දැන් තියෙන්නේ. හැමදේම දැන් ඒ කියන්නේ ටික ටික පටන් ගන්නවා. හරි, දැන් මේ තියන්නේ JVC වල තියෙන සර්කල් මෝල් එක. ඉතින් සර්කල් මෝල් එක ඇතුලේ ඔයගොල්ලන්ට අවශ්‍ය හැම දෙයක්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේම තමයි එක එක ජාතීන් වලට, ඒ කියන්නේ එක එක රටවලින් ආපු මිනිස්සු ඩුබායි වල ඉන්න හින්දා ඒ එයාලට අවශ්‍ය කරන ඒගොල්ලොන්ගේ රටේ බඩමුට්ටු උනත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඩයිසො වගේ දේවල්, ඒ කියන්නේ ඒක ජපාන් ෂොප් එකක්. ඉතින් ඒ වගේ ටිම් හෝටන්ස් මේ වගේ එක එක ජාතියේ කියන්නේ හැම රටකම මිනිසුන්ට මේ ඒගොල්ලොන්ගේ දේවල් මෙහෙන් මිලදී ගන්න පුළුවන් විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි සර්කල් මෝල් එක ඇතුළේ. ඉතින් කන්නද බොන්නද එන්ටර්ටේන්මන්ට් වලටද ඊට අමතරව ඔයගොල්ලන්ට ඇඳුම් ගන්න ඕනේ නම්, ග්‍රොසරි ෂොපින් කරන්න ඕනේ නම්, ඉලෙක්ට්‍රික් බඩි ගන්න ඕනේ නම්, ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ සුරතල් සතුන් ඉන්නා නම් ඒ සතුන්ට අවශ්‍ය කරන හැම දෙයක්මත් ඕනම දෙයක් මේ සර්කල් මෝල් එක ඇතුළේ තියෙනවා. ඔයගොල්ලෝ ආවිතින් ඉතින් අපිත් නිකන් ගෙදරටලා ඉන්නවට වඩා හොඳයිනේ පොඩ්ඩක් ඇවිදින එක. ඉතින් ඒක නිසා අපි මෝල් එකට ආවා පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක. ඉතින් මේ වගේ ලස්සන ලස්සන දේවල් බලු බල අපි ඉතින් දිගටම ඇවිදගෙන යනවා. මේ වගේ ලස්සන ඇඳුම් කඩවල් එහෙමත් තියෙනවා. ඉතින් ඔයගොල්ලොනුත් මේ වගේ එක එක විලාසිතාවලට කැමති නම් ඉතින් JVC එක ඇතුලේ නම් ඉන්නේ මේ සර්කල් මෝල් එකට අනිවාර්යයෙන්ම එන්න.
ස්පිනිස් එකක් තියෙනවා. මේ ස්පිනිස් එකෙත් සෑහෙන කැමතිම ජාති දාලා තියෙනවා. ඉතින් අපි ඇවිදගෙන යනකොට මේ වගේ පොඩි පොඩි ස්ටෝල්ස් දාලා තියෙනවා මෝල් එක මැද. ෆාමසිස් තියෙනවා. මේ වගේ මනසට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. මේ තමයි බාත් ඇන් බොඩි වර්ක්ස් එක. ඉතින් මේකේ ඔෆර්ස් එහෙමත් දාලා තියෙනවා. පර්ෆ්‍යූම් වර්ග, බොඩි ලෝෂන් වර්ග, මේක ඉතින් සෑහෙන සුවඳයි. ඉතින් මං හිතුවා ඒකත් ඔවන් චුට්ටක් පෙන්වන්න ඕනේ කියලා. මේ තියෙන මොයිස්චරයිසර් ඉතින් දිනම් 25ට ගන්න පුළුවන් මම මෙතනට ආවදී. මෙන්න මේ වගේ පොත් කඩවලුත් තියෙනවා. පොඩි ළමයිට අවශ්‍ය කරන ඕනම දෙයක් ගන්න පුළුවන්. මේ වගේ ගෙදරට අවශ්‍ය කරන දේවල්, ඒ කියන්නේ පිඟන් බඩු, මෙන්න මේ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටිය එනවා මේ මෝල් එකට. ඉතින් ගොඩාක්මත් බිසි නැහැ. ඉතින් ඔගලන්ට හිමින් සීරුවේ ඇවිදලා කරලා ඔගලන්ට අවශ්‍ය කරන දෙයක් අරගෙන මම හරි කාල දීලා ඉතින් යන්න පුළුවන්. ඉතින් දැන් අපි අද ග්‍රෝසරි ෂොපින් වලට ආපු නිසා අපි දැන් නෙස්ට හයිපර් මාකට් එකට තමයි අපි ආපු ගමන්ම මේ යෝගට් සෙක්ෂන් එකෙන් තමයි පටන් ගත්තේ. මෙතන යෝගට් ජාති ගොඩක් තියෙනවා. එක එක ෆ්ලේවර්ස් වලින්, එක එක රටවල් වලින් ආපු යෝගට් ජාති තමයි තියෙන්නේ. ඉතින් අපි මේකෙන් ස්ට්‍රෝබෙරි මැංගෝයි ගත්තා. ඉතින් ඒකක් වුණා ඩිරම් එකක්. ඉතින් අපි පරාට ගන්නවා. මොකද ගෙදරට අවශ්‍යම කරන දෙයක් ඩුබයි වල ඉන්න කෙනෙක් නම් දන්නවා. අලුත් චීස් යන්නේ. මේකේ තියෙනවා පැක් පහක් තියෙනවා. 3යි 2යි 5යි 6ක් තියෙනවා. 6ම ඩිරම් 9යි. 3යි 4යි 5යි 6ක් තියෙනවා. අලුත් එකක් එකයි. ඔව් නේ. කේක් එකක් ගමු. බටර් කේක් එකක්. මේක ඩිරම් 5යි 50යි. ඒ කියන්නේ රුපියල් 500ක් විතර වගේ. කිලෝ එකයි 300ක් තියෙනවා. ඉස්ලාමික්. ඉස්ලාම් මේක මේ 899යි. හරි, මේ තියෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඉතින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කිලෝ එකක්ම ඩිරාම් 8ට දාලා තිබුණා නෙස්ට හයිපර් මාකට් එකේ. ඉතින් අපි ඒකම කිලෝ එකක් ගන්නවා. ඉතින් අපි මේ මිල ගණන් ඔයගොල්ලන්ට කියන්නේ ඩිරාම්ස් වලින්. ඉතින් ඔයගොල්ලෝ මේක කන්වර්ට් කරලා බලන කැල්කියුලේටර් එකක් අරගෙන දැන් ඩිරම යන්නේ 88 ගානේ. ඩිරාම් එකක් රුපියල් 88ක් වෙනවා. එතකොට දිරම් 50ක් වෙනවා. ප්ලාස්ටික් නෑ, මල් මේ ප්‍රෙස් එක. මෙතන ඔෆර් එකක් දාලා තියෙනවා චික් පීස්. ඉතින් මේක ටින් තුනක්ම 6ට ගන්න පුළුවන් ඔයගොල්ලන්ට නෙස්ට හයිපර් මාකට් එකේ. ඒ වගේම තමයි මේ වගේ කෑම හදලත් විකුණනවා. ඒ කියන්නේ මෙතන නැති කෑමක් නැහැ ඇත්තටම. ගොඩක් කෑම ජාති තියෙනවා. ඩෝනට්ස් වර්ග, කේක් ජාති, ඒ වගේම ඉන්දියන් කෑම වර්ග, චයිනීස් කෑම වර්ග, ඉතාලියන් කෑම වර්ග, මේ වගේ එක එක ජාතියේ කෑම වර්ග සෑහෙන තියෙනවා. ඉතින් අපි පාන් එකකුත් ගත්තා. ඉතින් මේ පාන් එක තොටිරම් 4කට ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම එක එක ජාතියේ පාන් වර්ග තියෙනවා. ඉතින් අපි චූස් කරන්නේ ගොඩක් වෙලාවට බ්‍රවුන් බ්‍රෙඩ්. ඉතින් බ්‍රවුන් බ්‍රෙඩ් එකක් ඔය ගන්න විතර වුණා. ඊට පස්සේ අපි ආව නට්ස් තියෙන පැත්තට. ඉතින් නට්ස් මෙතනත් එක එක ජාතියේ නට්ස් වර්ග සෑහෙන තියෙනවා. ඉතින් අපි හිතුවා කජුයි, ඒ වගේම වෝල්නට්ස්, ඒ වගේම ආමන්ඩ් ඇට, වගේම ඩේට්ස් ටිකක් අපි ගත්තා. ඉතින් ඉතින් අපි මේගොල්ලොන්ගෙන් ලූසිල්වහම ලූසුනත් අරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න පුළුවන් මෙතනේ. Thank you.
250 ගන්න. නෙස්ට් හයිපර්මාකට් එක ඇතුලේ කෑම බීම ජාති විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් බඩු, වොෂින් මැෂින්, ෆ්‍රිජ් මේ වගේ දේවල් වගේම ඇඳුම් පැළඳුනුත් දාලා තියෙනවා. ඉතින් මම දැන් යන්නේ මේ වොච් එකක් බලන්න. මොකද මගේ වොච් එක මම ලංකාවට ගිහිපු වෙලාවෙ මම දාලා ඇවිල්ලා තිබුණා. ඉතින් මට වැඩට දාන්න වොච් එකක් නැති නිසා මේ ඉක්මනටම ආව වොච් එකකුත් ගන්න. ඉතින් මේ ඉන්නේ මම වොච් තින පැත්තේ. ඒ වගේම තමයි ලස්සන මේ වගේ ක්ලොක්ස් එහෙමත් දාලා තියෙනවා එක එක ප්‍රයිසස් වලට. ඉතින් මම දැන් මේ වොච් එකක් තෝරනවා. ඉතින් මෙතනත් දිනාම 20ට, එතකොට දිනාම 40 50 වෙනකම්ම එක එක ජාතියේ වොච් තිබුණා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගැහැණු ළමයෙක්ට අවශ්‍ය කරන දේවල්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කොණ්ඩෙට අවශ්‍ය කරන දේවල්, මේ වගේ හෙයා ඩ්‍රයර්ස්, එතකොට අයර්න්, එතකොට මේ වගේ ෂේවින් කරන මැෂින්ස්, මෙන්න මේ වගේ ගොඩක් ජාති තියෙන එක එක ප්‍රයිස් වලට. ඉතින් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයිස් එක ළඟටම ගිහිල්ලා පෙන්නන හින්දා ඔයගොල්ලන්ට ප්‍රයිස් එක ටික හිතාගන්න පුළුවන් මොන වගේද කියන එක. දැන් මේ ඔගලන්ට පේන්නේ ස්පීකර්ස්, ඒ වගේම ටීවී, මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් බඩු. මේ තියෙන ටීවී වර්ග 799ටත් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් ලාභයි. ඉතින් ගෙදරට අවශ්‍ය කරන මෙන්න මේ වගේ ගෘහ උපකරණත් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් එකම වහලක් යටින්. ඉතින් අපි ඊට පස්සේ ආව අපහු කෝන්ෆ්ලෙක්ස් තියෙන පැත්තට. එතනත් ඔෆර් එකක් තිබිච්ච නිසා ඒ කෝන්ෆ්ලෙක්ස් එක නම් දිනම් 8කට තමයි අපි ගත්තේ. ඉතින් ඊට පස්සේ බලුටි කට් අරගෙන අපි ආව කැෂියක ගාවට. කැෂියක ගාව මෙන්න මේ වගේ අපිට ගොඩාක් පහසු විදිහට තවත් එක්කෙනෙක් ඉන්නවා බෑග්ස් වලට දාලා දෙන. ඉතින් අපිට අද ගියේ දිරම්ස් 123ක් වගේ මුදලා. ඉතින් අපි ඒක කාඩ් එකකින් පේ කරලා තමයි දැන් එළියට යන්නේ. ඉතින් අද වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලාපොරොත්තු වෙන්න පුළුවන් SLDiario YouTube channel එකෙන් ඔයගොල්ලන්ට. ඉතින් අපි දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒ වගේම බෙල් අයිකන් එකක් දබන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එක එයි. ඉතින් අපි ඩුබායි එන්නේ ඉන්න කෙනෙක්ට වගේම ඩුබායි වල ඉන්න අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන විදිහ දේවල් තමයි අපේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක මේ වගේ හැම දෙයක්ම අපි ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් thank you වීඩියෝ එක බලුවට.